කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ ශිෂ්ට චාරිකාවක් යමින් සිටි සිසුන් පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට පත්වුණා. ඔවුන්ගේ පස්සර පල්ගහතැන්න ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක රැඳී සිට තිබෙනවා. අද දවසේන බදුල හරහා දුංහිඳ මාර්ගයේ කුණ්ණැගල දෙසට ගමන් කරමින් සිටියදී දුංහිඳ ප්‍රදේශයේදී බස් රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් වංගුව කසලදී පෙරළී තිබෙනවා. දුංහිඳ ඒ යම් කිසි ආකාරක විශාල බෑවුම් ප්‍රදේශයක් දුංහිඳ සිට මයියංගනේ දක්වා ගමන් කරන ප්‍රදේශය. ඉතින් මෙන්න මේ මාර්ගයේ ගමන් කරන අවස්ථාවකදී තමයි බස් රථය අනතුරටපත් වෙලා පත්වීමෙන් මේ තුවාල ලැබලා තියෙනවා මෙහි සිට ශිෂ්‍යාවන් සංඛ්‍යාවක්. ප්‍රදේශවාසීන් පොලිසිය යුද හමුදාව බදුල නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් එක්ව වාහනේ සරවේ සිට තුවාලකරුවන් ඉවතට ගැනීමට කටයුතු කළා. බැකෝ යන්ත්‍රයක් උපයෝගී කරගෙනමින් පැයකට අධික කාලයක් ඔවුන් බේරා ගැනීමේ කටයුතු වල නිරත වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. එමස්ථානෙට බදුල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් දුගොස් තුවාල ලැබුවන් බේරා ගැනීම සඳහා කටයුතු කළා. මෙතන හිටපු කට්ටිය ගමේ කොල්ලෝ ටික අහලා පාලා ආපු කොල්ලෝ ටික වාහන ලාපු කට්ටිය ලොකු උත්සාහයක් ගත්තා ඒ කට්ටිය එළියට ගන්න අරින්න ඒගොල්ලෝ තාතිය. තමන්ගේ ජීවිත අනතුරු පාවන එක ඒගොල්ලෝ වැඩ කළා. ඉතින් අපි මේ සමාජයක් විදියට ඉස්ති වන්න ඕනේ වන්තෙන්න ඕනේ මේ අඹගස්සල ප්‍රදේශයේ කොල්ලෝ ටිකට ඒ වගේ මෙතනට එල මේ හැමදේට සහභාගී වෙච්ච පාරේ ගිය වාහනවල ගිය කට්ටිය ඒගොල්ලෝ තමන්ගේ මේ කියන්නේ සමාජීය වගකීම කියන එක 100,000කින් ඉස්ත කළා. අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ රියදුරු ඇතුළු 41 දිනක ගමන් කර තිබෙනවා. අනතුරින් තුවාල ලැබුවන් බදුල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කළේ. සිද්දෙන් මියගිය සිසුවියන් දෙදෙනා 23 හැවිරිදි වියේ පසුබනවා. ඔවුන් නිවිත කළහ කුණ්ණගල ප්‍රදේශවල පදිංචි කාර්ණියන්. මෙතර අවශ්‍යතාවක් ඇති වූහොත් තුවාලකරුවන් ගුවනින් කොළඹට රැගෙනීම සඳහා හෙලිකොප්ටර් යානාවක් යැවීමටද ආරක්ෂක ලේකම්වරයා උපදෙස් ලබා දී තිබුණා. එනම් අද පසුරුවේ ගුවනින් රෝගියෙකු රැගෙනීම සඳහා උත්සාහයක නිරත වුණා. කෙසේ වෙතත් අයහපත් කාලගුණයේ හේතුවෙන් නැවතත් තුවාල ලැබූ සිසුවා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කළේ.